රුසියානු ඩ්‍රෝනයන් ඔවුන්ගේ ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට නේටෝ සමාජිකයින් දෙදෙනෙකු චෝදනා කර තිබෙනවා. එලෙස චෝදනා කර ඇත්තේ රුමේනියාව සහ ලැට්වියාවයි. රුසියානු ඩ්‍රෝනයානයක් ඉකුත්තිරිදා යුක්‍රේනයට රාත්‍රී කාලයේ ප්‍රහාර එල්ල කරන අතරතුර රුමේනියාවට පියාසර කළ බවටයි චෝදනා එල්ල වන්නේ. තවත් රුසියානු ඩ්‍රෝනයානයක් ඉකුත් සෙනසුරාදා නැගෙනහිර ලැට්වියාවට කඩා වැටුණු බව සඳහන්. යුක්‍රේනයේ ඩැනියුබ් හරහා රුසියා විසින් සිවිල් ඉලක්ක සහ වරාය අටිතල පහසුකම් වෙත පහර දීමත් සමග ඩ්‍රෝනයානයක් ඉරිදා අලුයම රුමේනියානු භූමියට ඇතුළු වූ බවයි රුමේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව රුමේනියාව සිය ගුවන් අවකාශය නිරීක්ෂණය කිරීම සඳහා F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා යොදවා ඇති අතර නැගෙනහිර ප්‍රදේශ දෙකක පදිංචිකරුවන්ට කෙටි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් ජීවිත හෝ දේපලහානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවයි රුමේනියාව පැවසුවේ. මේ අතර ලැට්වියාවේ ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රිස් ස්ප්‍රයිඩ්ස් පසුව පැවසුවේ රුසියානු ඩ්‍රෝනයානයක් සෙනසුරාදා රෙසෙක්නේ නගරය අසල වැටී තිබූ බවයි. එය අසල් වැසි බෙලරුස් සිට ලැට්වියාවට ඇතුළු වූවක් නොවන බවද ඔහු පවසා තිබෙනවා. මේ අතර නේටෝ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් සහ රුමේනියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන මර්සියා ජියෝනා කියා සිටියේ රුසියා විසින් රුමේනියානු ගුවන් සීමාව උල්ලංඝනය කිරීම නේටෝ හමුදා සන්ධානයේ තරයේ හෙලා දකින බවයි. රුසියාව යුක්‍රේනයේ මිත්‍රපාක්ෂිකයින්ට එරෙහිව හිතාමතාම ප්‍රහාරයක් එල්ල කරන බවට කිසිදු තොරතුරක් නොමැති අතර මෙම ක්‍රියාවගකීම් විරහිත හා භයානක විය හැකි බවයි ඔහු පවසා ඇත්තේ. ලැට්වියාවේ හමුදාවද කියා සිටියේ රුසියාව හෝ බෙලරුසිය හිතාමතාම ඩ්‍රෝනයානයක් රටතුළට එවූ බවට කිසිදු ඇගවීමක් නොමැති බවයි. මේ අතර රුසියා විසින් යුක්‍රේනයේ කිව්වගනුවර වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බව යුක්‍රේන හමුදාව සඳුදා ප්‍රකාශ කළා. ඊසාන දිග යුක්‍රේනයේ සුමී නගරයට ඉරිදා රාත්‍රී කාලයේ ලැබූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තවත් අතර දෙනෙකු තුවාල් ලබා ඇති බවයි ප්‍රාදේශීය හමුදා පරිපාලනය වාර්තා කළේ. තුවාල් ලැබුවන් අතර ළමුන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.